රාජ්‍ය විශ්වවිද්‍යාල තුල සිදුවන නවකවද සිද්ධීන් පිටදකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2020 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියකින් පීඩාවටපත් පසින්දු හර්ෂණ සිල්වා නැමැති සිසුවා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එය අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ කැඳවූපා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පැවසුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාව සකස් කර තිබවයි. එහිදී අගවිනිසුරයා සඳහන් කළේ එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමුකොට සංශෝධන යෝජනාවේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙසයි. එසේ සකස් කරන අවසන් කෙටුම්පත අධිකරණයේ හමුවේද ගොනුකරන ලෙසට නියෝග කෙරුණා. පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ නවකවද සිද්ධියකදී බැකෝ ටයරයක් පෙරලීම නිසා තම හිසට හා මොළයට බරපතල තුවාල සිදු වූ බවයි. ඒ හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත් මේ දක්වා පූර්ණ සුවය ලැබී නොමැති බවත් පෙත්සම්කරු පවසනවා. මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටදකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.